දෙසැම්බර් මාසේ 11 වෙනි සඳුදාට අදාළ ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු අපි සාකච්ඡා කරමු. පළවෙනි ප්‍රශ්නය මෙම ඔරලෝසු මුහුණතේ දැක්වෙන වේලාව මුහුණ බලන කණ්ණාඩියකින් බැලුව විට පෙනෙන ආකාරය අහනවා. මේකේ පුතේ වම දකුණු මාරු වෙන එක නෙවෙන්නේ. කොහොම නමුත් මේ යට තියෙන මිනිත්තු කටුව මාරු වෙන්නේ නැහැ. ඒක වම දකුණු මාරු වුණාට පේන්නේ නැහැ. හැබැයි මෙයා දකුණු පැත්තේ ඉන්න අය කටුව වම් පැත්තට එන්න ඕනේ. එතකොට ඔරලෝසුවේ වෙලාව තියෙනවනේ මෙන්න මේ විදිහට. මේක විතරක් මේ පැත්තට ඇවිල්ලා තියෙන එකක් වෙන්න ඕනේ. ඒක කටුව කොට වෙන්න ඕනේ. අර තුන්වෙනිද තියෙන උත්තරේ කටුව දිගයිනේ. රයිට්. උත්තරේනේ එතකොට දෙක. හැබැයි මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නය කියන්නේ ඒක පුතාට ගැටලුවක් නෙමෙයි. මේකේ අනිත් පැත්තනේ අහන්නේ. මේකේ ඔරලෝසුවේ දීලා තියෙන වෙලාව නම් වැරදි. තුනහමාර කියන එක මෙහෙම දක්වන්න බෑ. ඇයි කටුව චුට්ටක් පල්ලෙහාට යන්න ඕනේ. ඒක දීලා නැති නිසා ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. දෙවනි ප්‍රශ්නේ අද ඉරිදා ඉරිදාය ඊයේ 14 වෙනිදා ඊයේ 14 වෙනිදා අනිද්දා දිනය හා දවස අද හෙට අනිද්දා ඉරිදා සඳුදා අඟහරුවා දවස අඟහරුවාදා 14 15 16 17 එනම් උත්තරේ එන්නේ අඟහරුවාද 17 අඟහරුවාද පිළිතුර 1. තුන්වෙනි ප්‍රශ්නේ මෙම peeragedi ප්‍රමාණය දෙදෙනෙකු අතර සමානව බෙදාගත්තේ නම් ඉතිරි peeragedi ගාන කීයද? 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 13ක් ගොඩවල් දෙකකට බෙදුවම එන්නේ පුතේ 6යි 6යි ඉතුරුයි 1 gediyak. බෙදන්න පුළුවන් කොහොමනේ? එතකොට ඉතිරි ගාන අහන්නේ ඉතුරු ගාන 1යි. පන්ති කාමරයක පුටු තුන බැගින් නැති පේලි 9ක් පුටු තුන බැගින් නැති පේලි 9ක් කියන්නේ තුන් වරක් 9 පුටු 27ක් තියෙනවා. ඊට පස්සේ පුටු පහ බැගින් නැති පේලි 8ක් තියෙනවා. පහ ගානේ 8ක් තියෙනවා. පස් වරක් 8 40යි. එම පන්ති කාමරයේ ඇති මුළු පුටු සංඛ්‍යාව කීයද කියන අහනවා. 7.1 7.2 4 6යි ඔක්කොම පුටු 67යි පිළිතුර 1. පහ ළමයි 12 දෙනෙකු සිටින පන්තියක ළමයින්ට මෙවැනි පාර්සල් ලබා දීමට අවශ්‍ය පැන්සල් හා මකනවල එකතුව කීයද? මේකේ පැන්සල් 2යි මකනයයි තියෙන්නේ. එතකොට ඔක්කොම කෑලි 3යි. 12 දෙනාටම කෑලි 3 ගානේ දෙන්න ඕනේ. 12 වරක් 3, 3 වරක් 12. 36යි පිළිතුර 1. ලියන ප්‍රශ්න අංක 6. සංඛ්‍යා ටික ආරෝහණ පිළිවෙලට ලියන්න කියනවා. ඒ කියන්නේ අඩුවේ කියනදලා පටන් ගන්න. 400 ගණන් තියෙන්නේ ඔක්කොම 402 තමයි අඩුම. ඊළඟට 404. ඊළඟට 424 නේ. 424. ඊළඟට 442. 7. අරලිය මල් වලට සිසුන් 75ක් කැමති නම් ඒ ප්‍රස්ථානයේ ලකුණු කරන්න 75 ගන්න වෙන්නේ පුතේ අපිට 80යි මේ තියෙන ඉරි කෑල්ල 90. ඒතර 80යි 90යි මැද්දට එන්න වෙන්නේ. කොටුවකින් 10ක් පෙන්වන්නේ නේ. මෙතන මේ 10 20 30 40. එහෙම આવොත් 10 20 30 40 50 60 70. 70 ඊළඟ කොටුවෙන් භාගයක් තමයි පාට කරන්න වෙන්නේ. එතකොට තමයි 75ක් නිරූපණය කරන්න වෙන්නේ. ඒ කියන්නේ මෙන්න මෙතෙන්ට එනකන් පැන්සලෙන් මම බෝඩ් එකේ පාට කරන්න අමාරු නිසා පාට කරන්නේ නැත්තේ. පුතා මෙතෙන්ට එනකම් පාට කරන්න ඕනේ. ඒ කියන්නේ උඩ ඉඳලා කොටු දෙකහම මාරක් වෙනකම්. යට ඉඳලා කොටු හතහම මාරක් පාට කරන්න ඕනේ. වැඩියෙන්ම හා අඩුවෙන්ම කැමති මල් වර්ග අතර වෙනස කීයද? මල් වර්ග දෙක අතර වැඩියෙන්ම කැමති වෙලා තියෙන්නේ රෝස මල් වලට. කීයක්ද? මෙතන 80යි 100 අතර කියන්නේ 90ක් කැමති. අඩුවෙන්ම කැමති මෙන්න මේක. අඩුවෙන්ම කැමති 10 20 30 40 50 50ක්. එතකොට මේ දෙක අතර වෙනස 90යි 50යි අතර වෙනස 0.9 න් 5ක් අඩු කරාම 4යි. 90න් 50ක් අඩු කරාම වෙනස 40යි. 9. මෙම තොරතුරු ලබා ගැනීමට යොදාගත් මුළු සිසුන් ගන්න කීයද? අපි ටික කොම ටික මෙතන 60ක් කියනවා. රෝස් පිච්ච වලට කැමති අය 60ක් ඉන්නවා. ඊළඟට 90ක් කැමති රෝස වලට 60යි 70යි 70ක් කැමති පුතේ ඉද්ද වලට වද වලට කැමති 50යි ඊට පස්සේ මතක ඇතුව අර 75ක් දාන්න ඕනේ අපි ප්‍රස්තාරය ඇඳපු 75
මුළු එකතුව ගන්න ඕනේ. මෙතන බිංදු පේලියක් එක පහ තියෙන්නේ, පහ දැම්මා. 7යි 6යි 13යි, 13යි 9යි 22යි, 22යි 7යි 29යි, 29යි 5යි 34යි. ඒ කියන්නේ ඔක්කොම සිසුන් 345කගේ තොරතුරු දැක්වෙනවා මෙතන. අවසාන ප්‍රශ්නේ, මෙම රූපයෙන් භාගයක් පාඨ කරන්න. භාගයක් කිව්වම ඔයා මේ පැති පැති වලට ඉරි ගහලා තිබ්බට ඒකෙන් භාගයක් තෝරගෙන පාඨ කරලා තියෙන්න ඕනේ.